ලංකාවේ දේශපාලන ඔබ වෙනසක් දකින්න කැමති කෙනෙක්ද? අනිවාර්යයෙන්ම. කොයි විදිහටද? මම කැමති මේතෙක් පැවතිච්ච දේශපාලන පක්ෂ එකක්වත් නැතුව අවංකවම කිව්වොත් NPP ආණ්ඩුවක් එනවනම්. ජාතික ජන බලවේගයේ. ඔව්. ඔබ අනුර කුමාර දිසානායක විශ්වාස කරනවද? ඔව්. අනුර කුමාර දිසානායක සහ NPP සමූහයෙන් මම විශ්වාස කරනවා. මම විශ්වාසය තියලා තියෙනවා එතෙන්ට. මට විශ්වාසයි ඒගොල්ලන් මේ රට බාරගත්තොත් මේ තියෙන තැනින් වෙනස් කරනවා සහ මිනිසුන්ට ඉතාම හොඳ විදිහට ජීවත් වෙන්න මේ ක්‍රමය හදයි කියලා ඒකට පුළුවන් විදිහින් දායකත්වය දෙනවා. තාමත් දායකත්වය දෙනවා, ඉදිරියටත් දෙනවා. අඩුපාඩුවක් දැක්කොත් ඒව පෙන්වලා දෙන්නත් ඈතින් ඉඳන් බලන් ඉන්නවා කියලා හිතන් ඉන්නවා. හරි. දැන් අපි විශ්වාස කරන විදිහට ඊළඟ එන මහමැතිවරණයකදී ප්‍රධාන අපේක්ෂකයන් බවට පත් වෙන වර්තමාන ජනාධිපතිවරයා ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකනේ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසර වඩා ඇයි ඔබ විශ්වාස කරන්නේ අනුර කුමාර දිසානායකව? එකක් තමයි අනිත් දෙන්නම මෙච්චර කාලයක් අපි දේශපාලන කරලිය දැකලා තියෙනවා. ඒගොල්ලන් ආණ්ඩුවල ඉඳලා තියෙනවා, මේ රට පාලනය කරලා තියෙනවා, පාලනය කරන්න උදව් කරලා තියෙනවා, විවිධ ආණ්ඩු පත්කරන්ද විවිධාකාරයෙන් උදව් කරලා තියෙනවා. නමුත් ඒ එකක්වත් මේකේ ජීවත් වෙන මිනිස්සුන්ට මම විශ්වාස කරන විදිහට වැඩි යහපතක් උදා කරලා දෙන්න හම්බෙලා නැහැ. අපිට සම්පූර්ණ 100%ක් යහපත් සමාජයක් බිහි කරනවා කියන එක මං ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අද වෙන්නේ නැහැ ඒක. මොකද අපි හුදකලා රටක් නෙමෙයි, අපි මුළු ලෝකයක් එක්ක යනවා. එතකොට හැබැයි මිනිසුන්ගේ නිදහසේ ජීවත් වෙන්න, මිනිසුන්ගේ අවශ්‍යතාවයන්, අධ්‍යාපනය, සෞඛ්‍ය, එතකොට මිනිසෙක් කියලා ඉපදිලා මේ රටේ යහපත් මිනිසෙක් විදිහට, සතුටින් ඉන්න මිනිසෙක් විදිහට, එතකොට ඉගෙන ගත්ත ඔළුව දියුණු මිනිසෙක් විදිහට ජීවත් වෙන්න උදව් කරුවා අඩුයි. පැවතිච්ච ඒ ඔයා කිව්ව මහතුරු දෙන්න. ඉතින් අපිට අනුරව විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ මෙතෙක් අනුරලා කරලා තියෙන පුංචි පාලනේ ඇතුලේ යම් එයාට මාමාත්‍යංශ තිබිලා තියෙන ඒවා පාලනය කරලා තිනවා. ඒගොල්ලන්ගේ පැවැත්ම, ඒගොල්ලන්ගේ හැසිරීම, එතකොට ඒගොල්ලන් දකින ඒගොල්ලන්ගේ න්‍යායන්, දර්ශනයන් ගත්තට පස්සේ මට හිතෙනවා ඒ දෙන්නට කිට්ටු කරන්න බැරි තැනක අනුරව සහ අනිත් අය ඉන්නවා කියලා. ඒක නිසා විශ්වාස කරනවා. මොකද ඒගොල්ලෝ පාලනය කළා නැහැ තාම. අපි කැමති ඕන දෙයක් ජීවිතයේ ඇතුලේ අලුත් දේවල් දකින්න, අලුත් දේවල් අත්හදා බලන්න. ලෝකේ එහෙම තමයි ඉදිරියට යන්නේ. එතකොට NPP කියන්නේ අනුරල කියන්නේ අලුත් දේශපාලන ක්‍රියාකාරීත්වයක්. මේ වෙනකොට අපි දැකලා තිබුණාට පාලනය කළා නැහැ රටක්. මං හිතනවා ඒක හින්දා අපි මම කැමතියි ඒ අයට මේ පාලනය ගිහිල්ලා ඒ අය මේ රට මේ තියෙන තත්ත්වෙන් වෙනස් කරලා මේ තියෙනවට වැඩිය දියුණු කරලා මේ රට ඉදිරි පරම්පරාවට බාර දෙනවා නම් මම කැමතියි. මොකද ඒගොල්ලෝ කියනවනේ ඉදිරි පරම්පරාව ලස්සනට මේ රට පාලනය කරනවා දකින්න යා කැමතියි කියලා. දකින්න නම් අපි හොඳ රටක් හදලා දෙන්න ඕනේ අපේ දරු පරම්පරාවට. ඒක කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා අනුර ඇතුළු NPP සියලු දෙනා. හරි, මට මේක ඍජු පිළිතුරක් ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි දේශපාලන කාල සීමාවලදී කියන දෙයක් නේද, මේ යුගයේ තියෙන දෙයක් තමයි හිටපු දේශපාලන පක්ෂ ඔක්කොම අවුරුදු 75ක් පුරාවට රට කෑවා, රට විනාශ කරා. ඒ නිසා NPP එකට දීලා බලමු. ඔබ ඉන්නේ එතරම්ද නැත්නම් ඔබ විශ්වාස කරනවද මේක ඒ දෙගොල්ලොම හරියට කරපු නැති නිසා NPP එකට දිය යුතුද, නැත්නම් NPP තුලත් මේක වෙනස් කරන්න අපි අනුර කුමාරට යම් හේකින් ජනාධිපති වුණොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන්ද? ඔව්, මම හිතන්නේ මෙහෙමයි. අවුරුදු 75 30 රට කෑවා කියන එක ඌමනාවෙන්ම කෑව නෙමෙයි. ඒක එහෙම වෙන්නේ නැහැනේ කොහොමත්. ඔය ඔතන හිටපු දේශපාලනය කරපු සියලුම පක්ෂ රට කන්න බලාගෙනපත් වෙන්නේ නැහනේ. මොනවා හරි තියෙන්නේ යහපතක් කරන්න තමයි එන්නේ. ඒක පිළිගන්න ඕනේ. නමුත් ආවට පස්සේ සිස්ටම් එක ඇතුලේ හරි පුරුදු වෙලා තියෙන සිස්ටම් එකක් තියෙනවා. ඒකට මම හිතන විදිහට නොදැනුවත්වම දේශපාලනයේ රැඳේ ඉන්න නම් අන්නේ උගුලේ අහුවෙවි යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන් 75 කෑව නෙමෙයි, නමුත් මේ සිස්ටම් එක එහෙම තමයි හදලා තිබ්බේ. එතකොට මම විශ්වාස කරන්නේ ඒගොල්ලෝ එහෙම කරපු හින්දා අනුරව ගන්නවා කියන එක නෙමෙයි. අනුරලාට පුළුවන් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න. මොකද ඒගොල්ලන්ට එහෙම දැක්මක් තියෙනවා. ඒගොල්ලන්ගේ මුළු ජීවිත කාලෙම බලාපොරොත්තු මේක ඒ සිස්ටම් චේන්ජ් කරලා මේ රට වෙනස් කරලා මේක සෞභාග්‍යමත් රටකට
ආසන්නයට යන්න. හැබැයි උඩ ලේයර් එකට පත් වුණ පමණින් පල්ලෙහා ලේයර්ස් වෙනස් වෙයිද? දැන් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ඉන්න රාජ්‍ය නිලධාරීන් ගත්තම සෑහෙන අක්‍රමිකතා සිද්ධ වෙනවා. සමහර කියන්නේ ඉන්න අමාත්‍යංශවල ලේකම්වරු ගත්තොත් සෑහෙන අක්‍රමිකතා සිද්ධ වෙනවා. ඊට පස්සේ පළාත් සභා, නගර සභා මේ තින මේ ලේයර්ස් ගොඩක් තියෙනවා දේශපාලනය ගත්තම. මේ ලේස් වෙනස් කරන්න පුළුවන් උඩ ලේයර් එක වෙනස් වූ පමණින්? නැහැ, උඩ ලේයර් එක වෙනස් වූ පමණින්ම බෑ. හැබැයි උඩ ලේයර් එක ප්‍රධානී අවධියෙන් හරි දේ කරනවා නම්, හරි සිස්ටම් එකක් තියෙනවා නම් මම හිතනවා පල්ලෙහා ලේයර් එක යම් විදිහකින් වෙනස් කරන්න පුළුවන් කියලා. වෙනස් කරන්න බැරි දෙයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒක වඩා යහපත් කියලා දැනුනොත් ඕන කෙනෙකුට, අපි යහපත් මිනිස්සු වෙනවා කියලා, අපි මානව දයාව පිරිච්ච මිනිස්සු වෙනවා, අපේ දරුවන්ට යහපතක් අපි උදා කරලා දෙන්න තමයි මේ සැරසෙන්නේ කියලා මට හිතෙන්නේ. දැනුනොත් මිනිස්සු වෙනස් වෙයි කියලා මම හිතනවා. තොරබ වර්තමාන ඔබ ඍජු මෙන්දන් කොබ NPP එකට සහයෝගය දක්වනවා. අපි කියමුකෝ මේ එළ මැතිවරණ කාල සීමාවේදී NPP වේදිකාවක ඒකේ දේ අනුර කුමාර් දිසානායක ප්‍රමුඛ දේශපාලන නායකින් මේ පිළිබඳව කතා කරන්න පුළුවන්ද? කතා කළ යුතුද වගේ මාතෘකාවක්. අපි කියමු මේ දරුවන්ගේ මේ ගුඩ් ටච් එක, බෑඩ් ටච් එක ප්‍රමුඛ මේ ලිංගික අධ්‍යාපනයේ පිළිබඳව. දරුවෝ එහෙම කතා කළ යුතුද? කතා කළොත් සමාජය කොයි වගේ තැනක ඉදිරි දේශපාලනය තීරණාත්මක වෙයිද? ඔව්, ඒක ඇත්තටම ප්‍රශ්නයක්. මොකද දේශපාලනය මේ වෙනකොට තීරණය කරන්නේ ඉහළම පන්තියවත් මැද පන්තියවත් නෙමෙයි. මේකේ ජයග්‍රහණය පරාජය මාරු කරන්නේ පහළ ස්තරයක් ඉන්නවා. ඇත්තටම කිව්වොත් එහෙම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේක අපි ඉතින් ඉපදුනා, එහෙම අපේ කර්මය අනුව දේවල් වෙලා මෙහෙම යනවා කියලා කිසිදු මේ ඇස්මානෙන් එළිය නොදකින පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඉතාම ආදරණීය මිනිස්සු පිරිසක්. මම මේක පල්ලෙහර දාලා නෙමෙයි කතා කරන්නේ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මේ රටේ දේශපාලනයක් මොකටද, දේශපාලඥයෝ ඇයි ඉන්නේ, මොනවාද යුතුකම්, මොනවාද වගකීම්, මොනවාද වගවීම්, මොනවාද මිනිස්සුන්ගේ අයිතීන්, ඇයි ඒගොල්ලෝ එතෙන්ට එන්නේ, කවුරුද එතෙන්ටපත් කරන්නේ. ඊට පස්සේ ආවට පස්සේ මොන කිසිම දෙයක් දන්නේ නැති පිරිසක් කියලා. දේශපාලන සාක්ෂරතාවය ඇත්තමාරි අඩුයි. ඇත්තටම අඩුයි. එතකොට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියන්න වෙනවා. කියන්න වෙනවා. කියන්න වෙනවා. එතකොට 69 අපි දහදාගෙන වැඩක් නැහැ මේක තියනවා කියලා. නෑ, ඒ බොරුව ඕන්නේ නැහනේ. එතකොට ඒ කට්ටිය බ්‍රේන් වොෂ් කරන්න ලේසි නෑ. ඒ කට්ටිය සුද්ධ කරන්න ලේසි නෑ. මං එක මොහොතක හිතලා තියෙනවා මේක හරිම සාහසික ඇති මම මේ කියන්නේ. හැබැයි මං හිතලා තියෙනවා මිනිස්සුෙක් විදිහට මට ඕන දෙයක් හිතන්න අයිතියක් තියෙනවා. ඒ ලේයර් එක නැති වෙච්ච දවසට සමහර මේක හරියයි කියලා මං හිතලා තියෙනවා. එතකොට මිනිස්සු ඡන්දි පාවිච්චි කරන්නේ එක්කෝ තමන් දන්න පාටට. හැමදාම පාට මේ පාටට තියුද්ද අපේ අම්මලත් මේක සීපේ. නැත්තම් තමන්ට ලැබෙන මොනවා හරි ප්‍රතිපාදනයක් తాවකාලිකව පුංචියෝ. නමුත් පුංචි ප්‍රති පුංචි දෙයක් ලොකු වෙන්නේ ඒ නැති හින්දා. ඒ නැති හින්දා. අපි නිකන් උදාහරණයක් ගත්තොත් හාල් කිලෝ 5ක් වටින්නේ ඒ හාල් කිලෝ 5ක් ගන්න සල්ලි නැති නිසා. එතකොට ගන්න සල්ලි නැති කරලා තියෙන්නේ කියලා මම විශ්වාස කරන්නේ. ඒක මේන්ටේන් කරනවා. ඒ ලේයර් එක මේන්ටේන් කරේ නැත්නම් මේ දේශපාලනේ පැවැත්මක් නැහැ. ඒ ලේයර් එක මේන්ටේන් කරන්න ඕනේ. දුප්පත්කම මෙහෙම සස්ටේන් කරන්න ඕනේ. එතකොට තමයි තහඩුවට හරි මේවයකට හරි මොනාට හරි පුංචි දෙයකට මිනිස්සු යට වෙලා ඡන්දෙ දෙන්නේ. ඒ ඡන්දෙන් තමයි මේ රට කොහොමද යන්නේ, ඒකේ අනාගතය කොහොමද කියලා තීරණය කරන්නේ. ඉතින් එතකොට ඒ ඔයා කිව්ව සාක්ෂරතාවය නැති පිරිස තමයි තීරණාත්මක පිරිස. ඒක පිළිගන්න වෙනවා. ඔයා කිව්ව ඊළඟ එක තමයි දරුවන්ගේ ඔය ලිංගික අධ්‍යාපන දැනුම ගුඩ් ටච් බෑඩ් ටච් ඒක කතා කළ යුතු දෙයයි. දේශපාලනයට ඇතුල් විය යුතු දෙයක්. එඩියුකේෂන් එකට ඒක ඇතුල් විය යුතු දෙයක්. ඒවා මග අරගෙන යන්න බෑ. දිනු රටවල් ඒවා ඔක්කොම හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි NPP දේශපාලනය ඇතුලේ මම විශ්වාස කරනවා ඒව හදන්න ඕනි කියලා. අනිවාර්යෙන් හදන්න ඕනි. අමතක වුණොත් අපි ඉන්නව මතක් කරන්න. ඔබ විශ්වාස කරනද ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය කොයි වගේ තැනක තියෙන්නේ? ප්‍රතිශතයක් හිට ගත්තම ඉතාම දුර්වල තැනක තියෙන්නේ. මම නිකන් ගන්නම්කෝ මගේ ෆීල්ඩ් එක. ගොඩක් අය ඉන්නෝනේ අපි දේශපාලනයේට නෑ. අපිට පක්ෂයක් නෑ.
කලාකරු දේශපාලනයට එන්න ඕනේ නැහැ කියන විශාල පිරිසක් ඉන්න විශාල පිරිසක්. හැබැයි මේ පිරිසම තමයි මේ රටේ දේශපාලනය තීරණය කරන නිසාත්. මොකද ඒගොල්ලන් දැනුවත්භාවයක් නැහැ. දේශපාලනයෙන් තොර සත්‍යයක් ඉන්න බෑ. එහෙම ඉන්න බෑ. අනිතික මම මේ ඉන්නේ, මම මේ අඳින්නේ, මම මේ පුටුවේ ඉඳගන්නේ මම හම්බ කරපුවා නෙමෙයිනේ. මේ ඈත අතීතයේ ඉඳලා මිනිස්සු උපයපු දේවල් මේවා. මේක නිර්මාණයක්. පුටුව හැදුවේ නැත්තම්, පුටුව හදන චින්තනය ආවේ නැත්තම් එද අපි පුටුව දැන් පුටුවට එක එක මොඩිෆයි වෙවි එනව නේද? පුටුව ඇතුළට නමන මෙහෙම නමන මෙහෙම නමන කුෂන් කරන එහෙම. ඒක මං කරපු එකක් නෙමෙයි. ඒ ම ඈත අතීතයේ ශිෂ්ටාචාරයේ දියුණු වෙච්ච එකක්. මේ රෙදි රෙදි හොයාගත්ත හැටි අපි නිකන් දන්නවනේ. එතකොට අපි දේශපාලන සත්‍යයක් නොවෙන්නේ කොහොමද? මේ ඇවිල්ලා තියෙන ගමනේ මිනිස්සු ඉතුරු කරපුවා, මිනිස්සු නිර්මාණය කරපුවා, මිනිස්සු හොයාගත්තේවා, මිනිස්සු බෙහෙත් හොයාගත්තා. මිනිස්සු බෙහෙත් හොයාගත්තේ නැත්නම් අද කොහොමද ඉන්සියුලින් හොයාගත්තේ නැත්නම් මේ දියවැඩියා රෝගීන් පිරිස ඉන්නේ? දියවැඩියාව ඩිවලොප් කරන්න ලෝකෙ දඟලනවා වගේම දියවැලියාව කන්ට්‍රෝල් කරන්න දඟලනවා. ඔය දෙකනේ යන්නේ. ඉතින් මේක පැවැත්ම තියෙන්නේ එතකොටනේ. එතකොට අපි දේශපාලන සතෙක් නොවෙන්නේ කොහොමද? අපි ඇයි වග කියන්නේ නැත්තේ ඒකට? මේක ඒ ගෙනාපු දේවල් මේ ශිෂ්ටාචාරයේ මෙච්චර දුරට පවත්වාගෙන ආපු මිනිස්සුන්ට වග කියන්න ඕනේ නැද්ද අපි? අපි ඒගොල්ලන්ට ණය නැද්ද අපි? ඉතින් එතකොට අපි දේශපාලනෙන් තොර එකක් නැහැ. එතකොට දැනට තියෙන NPP එක හොඳට, මීට NPP එකට වැඩිය හොඳ එකක් આવොත් මං හිත ගන්නවා එතන අනිවාර්යයෙන්ම. ඒක තමයි ඇත්ත. ඒ වගේම තමයි NPP එක යම් දවසක යම් එක හෝ වරදක් කරොත් ඒකට විරුද්ධව නැගී සිටිනවා මම. ඒ කියන්නේ NPP එක අදහනව නෙමෙයි මේ. අපි ඕන දෙයක් එහෙමනේ දැනට තියෙන හොඳම දේනින් තෝරන්න ඕනේ. ලෝකේ තියෙන හොඳම දේ තෝරන්න බෑ. මම මේ රටේ ඉඳගෙන මට හොලිවුඩ් වල ගැන සිනමා වල වැඩක් නෑ. මේ බිමේ තියෙන එක. මේ බිමේ තියෙන හොඳම දේ. මේ බිමට මොනවද හොඳම කරන්න පුළුවන්? මේ බිම ශස්ත්‍රීය කරන්න පුළුවන් කොහොමද කියන එක තමයි බලන්න ඕනේ. උපරිමයෙන් 100% වෙන්න පුළුවන්. 15% වෙන්න පුළුවන් ඒක. මේ ඒක තමයි මිනිසයාගේ දේශපාලනය, ඒක තමයි මිනිසයාගේ ශිෂ්ටත්වය, ඒක තමයි මානව දයාව කියන්නේ. අපි මිනිස්සුනේ. ඉතින් ඒක දේශපාලන පෞරුෂයන් ගත්තම ඔබ අනුර කුමාරද සරණයක් කියන දේශපාලන චරිතයේ පෞරුෂය කොහොමද දකින්නේ? මොකක්ද ඔබ දකින සුවිශේෂතාව ඒ පෞරුෂය තුළ? ඒක හොඳ ධනාත්මක පෞරුෂයක්. මට ඉතාම වැදගත් එයාගේ මානව දයාව කෑල්ල. මිනිසා වෙනුවෙන්, දරුව වෙනුවෙන්, අනාගත එයාගේ මුළු ජීවිතකින්ම එයා ගත කරලා තියෙන ඒකටනේ. එතකොට එයා කවදා හරි දවසක එයාගේ තියෙන බලාපොරොත්තුව, එකම බලාපොරොත්තුව මේ රට ඉතා හොඳ සමාජයක්, මේ රටක් ආර්ථිකයක්, කෘෂිකර්මයක්, සෞඛ්‍යයක්, ඒ ටික වෙනස් කරන්නනේ එයාගේ බලාපොරොත්තුව. ඒක හොඳ බලාපොරොත්තුවක්. මේ වෙනකන් අපි එයාගෙන් දැකලා නැහැ, පෙනිලා නැහැ, අත්දැකීමක් අපි ලබලා නැහැ එයා ඒ වලට විරුද්ධ වැඩක් කරා කියලා. ඒක දශමයකවත් අපිට සමාජයට දැකලා නැහැ. ඉතින් එතකොට අපිට බලාපොරොත්තුවක්, විශ්වාසයක් තියාගන්න ඉඩක් තමයි ආගාව තියෙනවා. හරි, ඔබ විශ්වාස කරන්නේ ඔබ කාන්තාවක් හැට සහ ලංකාවේ කාන්තායි කොන්නක් හැට ඊළඟ දේශපාලන වේදිකාවල විශේෂම කාන්තාවන්ගේ සනීප ආරක්ෂකත්වය නැත්නම් සැනිටරි පෑඩ්ස් වගේ දේවල්. අපි පහුගිය කාලවල මේක ඇහුවා. හැබැයි නොමිලේ ලබා දිය යුතු දෙයක් නෙමෙයිද? මේක දේශපාලන වේදිකාවක අනිවාර්ය කළ යුතු මාතෘකාවක් විය යුතු නැද්ද කාන්තාවක් හැටියට? ඔව්, නොමිලේ ලබා දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි බත් කනවා වගේ දෙයක්. මොකද පාවිච්චි කරලා අපි ඒක විසි කරනවා හැමතිස්සෙම. කවදාවත් නැවත පාවිච්චි ගන්න බෑ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඩුම මම හිතන්නේ නොමිලේ දෙන්න මේ වෙනකොටත් බැරි නම් ඒක ඉතාම සහනදායී මිලකට දෙන්නවා. දැන් ඉන්දියාව වගේ රටක් නොමිලේ දෙනවා ඒක. කොච්චර ජනගහනයක් ඉන්න රටක්ද ඒක? අපිටත් ඒක පුළුවන්. ඒක කරන්න බැරි නෑ. හැබැයි ඒකට මේ தත්ත්වය වෙනස් වෙන්න ඕනේ. හැබැයි අපිට මතකයි දැන් පහුගිය දේශපාලන වේදිකාවල සජිත් ප්‍රේමදාස වර්තමාන විපක්ෂ නායකයෙක් මේ පිළිබඳව කතා කරාම හාස්‍යයට ලක් වුණා. ඔව්, ඉතින් මෙහෙමනේ පෑඩ්ස් කියලා කිව්වොත් මිනිස්සු hina වෙන තත්ත්වයන්නේ තියෙන්නේ. පවුලක වැඩිහිටි අයියා කෙනෙකුට කියලා එයින් එකක් ගෙන්න ගන්න තරම් පරිසරයක් නැහැ මේ රටේ. සමහර ගෙවල් වල තාත්තට කියලාවත් ගෙන්න ගන්න නැහැ. ඒක කතා කරන්නේ නැහැ. ඒක නිකන් හරි රහසිගත දෙයක්. ඒකේ රහසිගත දෙයක් නැහැ. ඕනම කාන්තාවක් ඔසප්පීම වෙනවා යම් කාලෙකදී. ඒක ඒ ගෑණිගේ තියෙන විශාල අයිතියක්. ඒක වෙන
ගැහැනු සතාට විතර ඒක තියන්න ඉති. ඒක තියනින්ද තමයි මේ ශිෂ්ඨාචාරය මෙහෙම ගමන් කරන්නේ නේද. ඉති එතකොට ඒක අත්‍යවශ්‍ය දෙයක්හින්ද මම හිතන්නත් ඒක නොමිලි දෙන්න බැරිනම් අවම මුදලකට එකැන මනුසෙකුට ගන්න පුළුවන් මුදලකට දෙන්න ඕනේ. ඒක ගැන මං හිතන්නේ වේදිකාවල කතා කරත් මහිතන් ප්‍රායෝගිකව තමයි එතෙන්ට එන්න ඕනේ. කතා කරලා විතරක් වැඩක් නෑනේ. එතකොට ඒ සෞඛ්‍ය ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක් ලොකු. ඒව නැති මිනිස්සු ඉන්නවා. ඒවා ඒක නිසා ලොකු ප්‍රශ්න වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක ගත්තට පස්සේ ඒක ලොකු ඉෂු එකක්. අපි ඒක ඒවා සාමාන්‍යයෙන් මෙහෙමනේ එවැනි දේවල් ගොඩක් ඒවා අමතක කරලා ඉන්න රටක්නේ මේ රට. ඒවා ඇඩ්‍රස් කරන්නේ නැහැ. ඒවා ඇඩ්‍රස් කරන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගොඩාක් දේවල් තියෙනවා. ඒවා මිනිස්සුන්ට එකක් දෙකක් අවශ්‍ය නැහැ කියලා වගේ හිත. ඒවා ඔහේ කොමුණ හරි වෙලා යයි වගේ එහෙම තැනකනේ ඉන්නේ. එහෙම නෙමෙයි මං හිතන්නේ දැන් මෙන්න රටවල කොන්ඩම් එක පවා නොමිලේ තියෙනවනේ. ඒ කියන්නේ කොච්චර අත්‍යවශ්‍ය දෙයක. කොයිතරම් ජීවිත වලට වටිනාකමක් දීලා තියෙනවද? කොයිතරම් මිනිසුන්ගේ හැඟීම් වලට කැමැත්තට කොයිතරම් ඉඩක් දීලා තියෙනවද? ඒක එකක් නේ ඉතින්. එතකොට එහෙම සමාජයක් ඇතුළේ තමයි දියුණු වෙන්නේ සමාජය. දැන් අපිට කොන්ඩම් එකක් ගන්නත් ඉතින් ලොකු යම් ගාණක් වීදම් කරන්න ඕනේ. එතකොට හිතනවා අර මුකුත්ම කරගන්න ඇති මිනිස්සු මොන කොන්ඩම්ද ඔන්න ඔය මේ යන් එහෙම කියලා එහෙම හිතනවනේ ඉතින්. ඉතින් ඒවා පවා ඉස්සර මං හිතන්නේ එහෙම අර එක්තරා බ්‍රෑන්ඩ් එකක් නොමිලි දුන්නා. මට මතකයි අපේ අම්මලා තාත්තලා තරුණ කාලේ මට මතකයි ඒක කියනවා. මේ දැන් නම් මම හිතන්නේ නැහැ මේ දෙනවද නැද කියන මන් දන්නේ. ඉතින් එතකොට ඒ පෑඩ් වගේම තමයි ඒකත්. ඉතින් බොහොමත් පිස්සුති ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන්න කලින් මට මේ ප්‍රශ්නටත් පිළිතුරක් ඕනේ. ඔබ විශ්වාස කරනවාද එළඹෙන ජනාධිපති වර්ණයෙන් අනුර කුමාර් දිසානායකට ලංකාවේ අනාගත ජනාධිපති වෙන්න පුළුවන් කියලා? ජනාධිපති වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 100%ක්ම සුදුසුකම් තියෙනවා. ඔබ විශ්සුති.